හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා. අදත් ඔයාලම එකතු වෙලා ඉන්නේ SL Guide YouTube channel එකත් එක්ක. අපි ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරද්දී විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. හිටපු ගමන් ෆෝන් එක charge වෙන්නේ නැතුව යනවා, ෆෝන් එක රත් වෙන්න ගන්නවා, එහෙම නැත්නම් ෆෝන් එකෙන් කිසිම දෙයක් කරන්න බැරි විදිහට slow වෙන්නත් ගන්නවා. මම මේ වල නිතරම මගෙන් අහන ප්‍රශ්න කීපයක් තමයි මේ වාට කිව්වේ. ඉතින් මෙන්න මේ වගේ ගැටලු ගැන නිතරම මගේ YouTube channel එකේ මම ඔයාලත් එක්ක කතා කරනවා. ඔබට මතක ඇති මීට කලින් අපි කතා කරා ඔයාගේ ෆෝන් එක ඔන් වෙන්නේ නැතුව ගියොත් මොකක්ද කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයා ෆෝන් එක රිපෙයාර් කරන්න shop එකට දෙන්න කලින් අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ සමහර විට ඔයාගේ ෆෝන් එක කිසිම ගැටලුවක් නැතුව වැඩ කරන්නත් පුළුවන්. ඔය YouTube එකට ඇවිත් SL Guide phone repairing කියලා search කරොත් අන්නේ වීඩියෝ කාට බලා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ link එක පාලින් තියෙන description එකෙත් දාලා තියෙනවා. ඒ වගේම තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එක එකපාරම charge වෙන්නේ නැතුව ගියොත් මොකක්ද කරන්න පුළුවන් කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පාලින් තියෙන රතුපාට subscribe button එක click කරලා දැම්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මීට හැබැයි තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයාගේ ෆෝන් එක එකපාරම charge වෙන්නේ නැතුව ගියොත් ඔයා මුලින්ම තහවුරු කරගන්න ඕනේ ඒක ඔයාගේ charge එකේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒකට ඔයා වෙනත් charge එකකින් ඔයාගේ ෆෝන් එක charge කරලා බලන්න. එහෙම නැත්නම් ඔයාගේ charge එකකින් වෙනත් ෆෝන් එකක් හරි charge කරලා ඒක ඔයාට හොයාගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ charging port එක ටිකක් clear කරලා බලන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට මේ charging port එකේ කුණු දූවිලි වගේ දේවල් බැඳෙනවා. ඇත්තටම ගොඩක් දෙනෙක් මේවා clear කරන්නේත් නැහැනේ. නමුත් ඔයාට මේ charging port එක ලේසියෙන්ම clear කරගන්න පුළුවන්. ඒකට ඔයාට මෙන්න මේ වගේ earbud එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මෙන්න මේ විදිහට charging port එකට damage එකක් වෙන්නේ නැතුව මෙතන තියෙන කුණු දූවිලි වගේ දේවල් ඉවත් කරගන්න. හැබැයි ඔයා මොන වෙලාවකවත් මේ වගේ උල් සහිත දේවල් වලින් නම් මේක කරන්න යන්න එපා. මොකද මේ charging port එක ඉක්මනින් damage වෙනවා මේ වගේ උල් සහිත දෙයක් ඔයා පාවිච්චි කරොත්. එහෙම නැත්නම් ඔයාට circuit paper එකක් වුණත් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. හරි මේ විදිහට ඔයාගේ ෆෝන් එක charge වෙන්නේ නැත්නම් ඔයාට මෙන්න මේ method එකක් try කරන්න පුළුවන්. මුලින්ම ඔයාගේ ෆෝන් එක power off කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ volume up key එකයි power key එකයි home key එකයි මේ විදිහට press කරන් ඉන්න. ඒ කියන්නේ sound වැඩි කරන button එකයි ෆෝන් එක off කරන button එකයි මෙන්න මේ home key එකයි. ඔයාගේ ෆෝන් එක home key එකක් නැත්නම් ඔයා volume down key එකයි power key එකයි press කරන් ඉන්න. මේ දෙකම එකපාර තමයි press කරන්න ඕනේ. ඉතින් ඔයා මෙන්න මේ බටන්ස් ටික ප්‍රෙස් කරන ගමන් ෆෝන් එක චාර්ජ් එකට ප්ලග් කරන්න. ඊට පස්සේ ඔයාගේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ වගේ මෙනු එකක් ඔන් වුණාට පස්සේ ඔයා මේ බටන්ස් දෙක අතාරින්න. ඉතින් සමහර විට මේ විදියටම ඔයාගේ මෙනු එක තියෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ මෙනු එක හැම ෆෝන් එකකම එකම විදියට තියෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ මෙනු එක ඔයාගේ ෆෝන් එකේ ඔන් කරගන්න තියෙන වෙනත් බටන්ස් දෙකකින් වෙන්නත් පුළුවන්. ඒකට හරියටම දැනගන්න පුළුවන් Google එකට ගිහින් සර්ච් එකක් දැම්මොත්. එහෙම නැත්නම් YouTube එකේ හරි වාට සර්ච් කරලා බලන්නත් පුළුවන්. ඉතින් මේක සර්ච් කරන්න මෙහෙමයි. මගේ අතේ මේ තියෙන Samsung device එකක්. ඒ නිසා මම Google එකට ගිහින් how to on recovery mode in Samsung phone කියලා සර්ච් එකක් දානවා. එහෙම නැත්නම් Samsung device එක මොකක්ද කියලා, ඒ කියන්නේ ඔයාගේ phone එකේ නමත් එක මෙතන දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට එන site එකට ගිහින් ඔයාගේ recovery mode එක on කරන්න කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඔයා මේක YouTube එකේ සර්ච් කරොත් මේක වාට video එකකින්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ රිකවරි මෝඩ් එක ඔන් කරගන්න විදිහ වට හොයාගන්න බැරි වුණොත් ඔයා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ ෆෝන් එකේ මොඩල් නේම් එකත් එක්ක, ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක දැන් මගේ Samsung J2 Prime කියලා මම සර්ච් කරේ. ඒ වගේ ඔයාගේ ඩිවයිස් එකේ නේම් එකත් එක්ක ඔයා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ මම ඔයාගේ රිකවරි මෝඩ් එක ඔන් කරගන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඔයාට රිප්ලයි එකක් දෙනවා. හරි. දැන් ඔයාට කොහොම හරි මේ විදිහට රිකවරි මෝඩ් එකෙන් ඔයාගේ ෆෝන් එක ඔන් කරගන්න පුළුවන් වුණොත් ඔයා මේ විදිහට පැය භාගයක් වගේ ෆෝන් එක චාර්ජ් එකට ප්ලග් කරලා තියන්න. පැය භාගයකට වගේ පස්සේ ඔයා ෆෝන් එක අතට ගන්න. ඉතින් මෙතන අපිට ඔප්ෂන්ස් කීපයක් බලා ගන්න පුළුවන්. හැබැයි මේ මෙනු එකේදී ඔයාගේ ටච් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැහැ. මේ බටන්ස් වලින් තමයි මේ රිකවරි මෝඩ් එක කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ. ඔයා දැන් කරන්න ඕනි මෙතනින් රීබූට් කියන එක සිලෙක්ට් කරගන්න එක. ගොඩක් දුරට රීබූට් කියන එක තමයි ඔටෝමැටිකලි සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඔයාගේ වෙන මොකක් හරි සිලෙක්ට් වෙලා තියෙනවා නම් මේ වොලියුම් කීස් වලින් ඒක වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයා රීබූට් කියන එක සිලෙක්ට් කරලා පවර් බටන් එක එකපාරක් ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක රීස්ටාර්ට් වෙනවා.
මෙහෙම කරා කියලා ඔයාගේ ෆෝන් එකේ තියෙන කිසිම දෙයක් ඩිලීට් වෙන්නවත් ඩැමේජ් වෙන්නවත් නැහැ. ෆෝන් එක තිබුණු විදියටම ඔන් වෙනවා. ඒ වගේම තමයි මේ රිකවරි මෝඩ් එක වට එකපාරම ඔන් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ බටන්ස් හරියට ප්‍රෙස් වුණේ නැත්තම් මේ මෙනු එක ඔන් වෙන්නේ නැහැ. එනිසා ඔයා දෙතුන් පාරක් try කරලා බලන්න. මෙහෙම කරලත් හරියන්නේ නැත්තම් ඔයාගේ ෆෝන් එක රිපෙයා කරගන්න වෙනවා. ඉතින් මං හිතනවා වීඩියෝ එක හැමෝටම වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතනවනම් ෂෙයා කරන්න ඕන දැන් ඇලුවන්ටත් දැනගන්න. ඒ වගේම ඔයාගේ අදහසත් මතකද උපාලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා පාලින් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදත් අපේ channel එකත් එක්ක එකතු වුණාල හැමෝටම ස්තුතියි. අපි SL guide තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.